අද රිවيو කරන්න යන්නේ රිමෙම්බර් කියන 2022 වර්ෂයේදී රිලීස් වුණ හොරර් මිස්ට්‍රියස් හා ත්‍රිලර් ගණයට අයත් වෙන ජපනීස් මූවී එකක් ගැන. මේ කතාව එක්තරා පාසලක ළමයින් 6 දෙනෙක්ට කැලි වෙන් වෙලා ගිය සිරුරු කොටස් හොයාගන්න සිද්ධ වෙන හරි අමුතු සෙල්ලමක් ගැන කියවෙනවා. ඉතින් මොකද්ද මේ ළමයිට සිරුරු කොටස් හොයාගත්තාම වෙන්නේ? මොන වගේ දේවල් වලට මෙයාලට මූණ දෙන්න වෙයිද කියලා අපි කතාවටම ගිහින් බලමු. කතාව පටන් ගන්නකොටම පෙන්නනවා එක්තරා රාත්‍රියක කැලයක් මැදින් පොඩි ගෑනු ළමෙක් බොනික්කෙකුත් අරගෙන ඒ කැලේ තිබුණු පාළු නිවසක් ඇතුළට ගිහින් හැංගෙනවා පොරවක් අරගත්ත මිනිස්සේ ඇය පස්සෙන් එන නිසා. ඉතින් මේ පොඩි ගෑනු ළමයාට ඒ මිනිස්යාගෙන් නම් බේරෙන්න ලැබෙන්නේ නැහැ. ඔහු ඒ පොරවෙන් ඒ පොඩි ළමයාට හොඳටම පහර දෙන්න ගන්නවා. ඊට පස්සේ අර බොනික්කගේ ලේවිසි වෙලා තියෙනවා පෙන්නනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ 1947 දී මධ්‍යම රාත්‍රිය කියලා විශ්ලේෂණ තොරතුරු වල ඇතුළත් विश्लेषण वार्ता රටවල් කිහිපයක ළමයින් අතුරුදහන් වෙලා තියෙනවා. රාත්‍රී 12ට පටන් ගන්න අතර හැම සිරුරු කොටස්ම හොයාගන්නකම් එකම දවස රිපීට් වෙනවා. අපි කතාවේ ඉස්සරහට ගිහිල්ලාම බලමු මේ කියන දේවල් පැහැදිලි කරගන්න. එක්තරා ගෑනු ළමයෙක්ගේ කාමරයක එලාම් එක හතර රින් වෙනවා පෙන්නනවා. ඇයි නමින් අසුක වෙනවා. ඇයි නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. ඉස්කෝලේ යන්න කලින් උදේ කෑම කන අසුකට අම්මා යාළුවන්ටත් එක්ක කෑම පැක් කරලා දෙන්නම් කියලා කිව්වහම ඇයි ඔළුව වඩලා හා කියන අසුක කියන්නේ ඉස්කෝලේදී තනි වුණු ගෑනු ළමයෙක්. කෑමකේ යාළුවන්ට එක කන්න අරන් ගියත් ඇත්තටම එයාට යාළුව නැහැ. ඉතින් එයා ඉස්කෝලේට එන අතරේදී සතුටින් ඉස්කෝලේ යන ළමයින් දෙහා අසුක බලාගෙන ඉන්නවා. පාර ළඟ නතර වෙලා ඉන්න අසුකගේ ඇඟට යාළුවොත් එක්ක ගෑනු ළමෙක් ගැන කතා කරමින් එන තකෂිරෝ කියන පිරිමි ළමයා හැප්පිලා ඇයගේ බෑග් එක බිම වැටිලා පොට්ටික බිම වැටෙනවා. ඉතින් තකෂිරෝ ඇයගේ පොට්ටික අහුලන්න හැදුවත් යාළුව දෙන්න අහු ඇතගෙන යනවා. අසුක පොට්ටික අහුලගෙන ඉස්සරහට එනකොට යකඩ වැටක් උඩ පූසෙක් ඉන්නවා දකින්නවා. ඌ දිහා බලාගෙන යනකොට අසුක දකින්නවා රුබිකෝ කියන ගෑනු ළමයාව එයාගේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් පස්සෙ යනවා. එයාලා දිහා බලන් ඉඳලා හැරිලා යන්න හදනකොට පාරේ එහා පැත්තේ ගිය බස් එකට යකඩ වැටේ හිටපු පූසා හැප්පෙනවා. ඉතින් අසුක වාගේ ඒ වෙලාවේ පාරේ හිටපු හැමෝම කලබල වෙලා ඒ දිහා බලනවා. ඊට පස්සේ ඉස්කෝලේට ගියාම අසුකගේ පඩි තියෙන රාක්කයේ ළඟම තමයි තකෂිරෝගේ රාක්කය තියෙන්නේ. ඉතින් අසුක දකිනවා ඔහු ළඟ තිබුණ බැජ් එකක් බිමට වැටෙනවා. අසුක ඒක හිඳ ගන්න හදනකොටම රී කියන ගෑනු ළමයා ඒක අහුලලා ගිහින් දෙනවා. ඇය තමයි පන්ති නායිකාව වෙන්නේ. මේ දිහා අසුක බලාගෙන ඉන්නවා පෙන්නනවා. අසුකට පොඩි ක්‍රෂ් එකක් තකෂිරෝ ගැන තියනවා වගේ පේනවා. අසුක පන්තියට ආවම දකින්නේ අනිත් ළමයින් එකතු වෙලා කියවමින් hina වෙවි සතුටින් ඉන්නවා. ඒ එක්කම පන්තියේ ගෑනු ළමයේ කෑ ගහලා කියනවා ඉස්කෝලේ උත්සවයට එකතු කරපු සල්ලි වගේ අතුරුදහන් වෙලා තියෙනවා කවුද ඒක හොරකම් කරේ කියලා. ඊට පස්සේ පෙන්නනවා මේ පන්තියේ තනි වෙලා ඉන්න ෂෝට කියලා පිරිමි ළමෙක් ඉන්නවා. එයා ළඟට පිරිමි ළමයින් දෙන්නේ කෙහින් එයාගේ ඩෙස් එක අස්සේ සල්ලි තියෙනවද කියලා බලන්න කියනවා. අන්නේ එතකොට ෂෝටගේ මේසේ අස්සෙන් සල්ලි බෑග් එක හොයාගත්තා කියලා එක ළමෙක් කියනවා. ඉස්කෝලේ සල්ලි හොරකම් කරා කියලා ෂෝටට එක එක ඒවා කට්ටිය කියන්න ගන්නවා. මේ වෙලාවේදී තකෂිරෝ හරි පන්තියට ආවම සල්ලි හොල්කම් කරපු එක ගැන කියනවා. තකෂිරෝ නම් කියන්නේ සල්ලි හොයාගත්ත නිසා ප්‍රශ්නයක් නැහැ කියලා එයාගේ සීට් එකට යනවා. ලන්ච් ටයිම් එක වෙලාවේදී අසුක තනියම එළියට ගිහින් පාළු තැනක වාඩි වෙලා කෑම ගන්න හදනකොට එයාගේ ඉස්සරහ තියෙන ළින්දෙන් එකපාරටම රතු පාටක් මතුවෙනවා දකිනවා. ඊට පස්සේ එකින් එක රතු පාටත් ගොඩක් මේ ළින්ද ඇතුලෙන් මතුවෙන්න ගත්තාම අසුක හොඳටම බය වෙනවා. එතනට ඉස්කෝලේ කන්ස්ට්‍රක්ෂන් වැඩවලට ඇවිත් ඉන්න කට්ටිය සද්ද කරගෙන එනකොට අසුක ඒකට ගැස්සලා යනවා. ඒ අය ඇවිත් ඇයිට එතනින් යන්න කියලා කියනවා. එතෙන් යන්න කලින් අසුක අර ළින්ද ළඟට ගිහින් ඇතුළ බැලුවාම ඇයි කිසිම දෙයක් තියෙනවා කියලා දකින්නේ නැති නිසා ඉක්මනටම එතනින් යනවා. ඒ එන අතරේදී ඇය දකිනවා ඉස්කෝලේ පුස්තකාලාධිපති යම් කිසි දෙයක් බලලෙමින් ඉන්නවා. ඉතින් ඇය ඒ දිහා බලන් ඉන්නකොට ටිකක් සැර උලඟක් ඇවිත්
එතන තිබුණු ලී වර්ගයක් පෙරලිලා පෝච්චියක් බිමට වැටෙනවා. ඒ සමගම පොඩි ගෑනු ළමෙක් අසුකාගේ පිටිපස්සෙන් ඇවිත් කියනවා ඒකේ සිරුර හොයාගන්න කියලා. ඒත් එක්කම අසුකා හැරිලා බැලුවත් කවුරුත් පේන්න හිටියේ නැහැ. තකෂිරෝ කියන්නේ දක්ෂ බේස්බෝල් ක්‍රීඩකයෙක්. එයා ප්ලේ කරන දිහා බලන් හිටලා ළමයින් වගේ කියනවා එයා අපේ ඉස්කෝලේට ආවේ ඇයි දන්නේ නැහැ කියලා. ඉතින් පිරිමි ළමයා කියනවා තකෂිරෝ කැමති නැහැ වෙන ඉස්කෝලවල වලට යන්න කියලා. අසුෂි කියලා පිරිමි ළමෙක් කියනවා එයා තනියම ගේම් ගහමින් ඉන්නවා පෙන්නනවා. ඒ වගේම ෂූටට ළමයින් හිරියර කරන්න ගන්නවා. රීගේ පිටුරියන් පින්තූරයක් ගනිද්දි ඇයිගේ රූපේ පේන්නේ නැති විදිහට අනිත් තුන් දෙනාගේ විතරක් පේන්න ආරං ඇව කොන් කරනවා වගේ එකක් වෙනවා. රුමිකෝගේ බොයෆ්‍රෙන්ඩ්ව ඇය හම්බ වෙන්න කියත් ඔහු ඇව ගණන් ගන්නේ නැතුව වෙන අයත් එක්ක මැසේජ් කරනවා පෙන්නනවා. අසුකා තකෂිරෝගේ කලාපීය තරගයක් තියෙන දවස කැලෙන්ඩර් එකේ බලමින් ඉන්නකොට ඇයට මැසේජ් එකක් එනවා. ඒකේ රතුපාට පුද්ගලයෙකු ගැන විස්තර වගයක් එවලා තියෙනවා ඇය දකිනවා. ඉතින් මේ මැසේජ් එකේ තියෙන්නේ ලේ වලින් තෙත් වෙලා නිසා රතු වෙලා පේන්නේ කියලා. ඉතින් මේ මැසේජ් එක නොසලකා අරින්න එපා කියලා එවලා තියෙනවා. ඒ වගේම ඇයි රිප්ලයි එකක් දෙන්න මේ මැසේජ් උත් කියවන්න කියලා රිපීට් වෙවි මැසේජ් එක දිගටම එන්න ගන්නකොට අසුක බය වෙලා ෆෝන් එක පැත්තකට දානවා. ඊට පස්සේ ඇයි රෙද්දෙන් ඔළුව වහගෙන ඉන්නකොට වෙලාව රෑ 12ට තව විනාඩියයි තියෙන්නේ කියලා ඔරලෝසුවේ වැටෙනවා. එකපාරටම 12 වුණාම ඇයි රෑ ඉස්කෝලේ අලුත් වැඩියා කරන දේවස්ථානයේ තකෂිරෝ එක්ක ඉන්නවා දකිනවා. ඒ වගේම එතන ෂූටා වි රුමිකෝ වගේම අසුෂිත් ඉන්නවා දකිනවා. මේ හැමෝම පොඩි ගෑනු ළමෙක්ව දැක්ක කියනවා. මෙයාලා ඉස්සරහා මිනි පෙට්ටියක් තියෙනවා දකින්නවා. අසුෂි කියන්නේ ඉස්කෝලේ එන්නේ නැති ළමෙක්. ඉතින් මෙතනදී තකෂිරෝව ගොඩක් කාලෙකින් තමයි දැකලා තියෙන්නේ. ඉතින් ඔහුට ඉස්කෝලේ ආයි එන්න කියලා කියනකොට ඔහු එළියට යනවා කියලා යනවා. ෂූටා කියනවා ඇත්තටම දැන් අපිට සිරුරේ කොටස් හොයන්න වෙයි වගේ කියලා. අනිත් අයට නම් මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ. අසුෂි තනියම පිට්ටනිය මැදින් නැවිදගෙන යනකොට ඔහු වැටිලා කෑ ගහන සද්දය ඇහෙනවා. හැමෝම ඇවිත් බලනකොට දකින්නේ අසුෂිගේ ඇඟ දෙකට වෙන් වෙලා තියෙනවා. ඒ එක්කම ජනේලේ වීදුරුව කඩාගෙන රුමිකගේ සිරුර වැටෙනවා. ඉතින් කට්ටියම මේකට බය වෙනවා. ඒත් එක්කම ඒ දෙන්නව මරුපු කෙනා එනවා දැකලා ඉතුරු වෙලා ඉන්න හතර දෙනා දුවල යනවා. ඉතින් බෝනික්කව අතින් ගත්ත පොඩි ගෑනු ළමයෙක් ගැන හෙවනැල්ලක් පේනවා. හැමෝම රාක්කාසේ හැංගිලා ඉන්නකොට ෂූටව හොල්මන හොයාගෙන ඇවිත් එයාලා ඉස්සරහම මරලා දානවා. ඉතින් මේ බය දුවන අතර තකෂිරෝ හා අසුකා එකටම එකතු වෙලා යන්න හදනකොට දකිනවා රීවත්තර අවතාරය ඇවිත් මරලා දානවා. ඒ හෙවනැල්ල එයාලගේ පස්සෙන් එනවා දකිනකොට නර්ස් රූම් එකට ගිහින් තකෂිරෝ අසුකාව ඇඳ යට හංගලා දොර වහගෙන ඉන්නවා ඒ අවතාරයට එන්න බැරි වෙන්න. ඒත් ඒ දොර කඩාගෙන ඒ ඇතුළට ඇවිත් ඕනික්කව ගත්ත පොඩි අවතාරය තකෂිරෝවත් අල්ලගෙන උලගැනලා දාලා මරනවා. දැන් අසුකෝ විතරයි ඉතුරු වෙලා ඉන්නේ. එයා ඉන්න ඇඳුඬට නැගලා ඒ අවතාරය උඩ පනින්න ගන්නවා. මේ අවතාරය නෑ කියලා එළියට ආවහම අසුකා දකින්නේ ලේ වලින් වැහිලා ගිය රතු අවතාරයක් ඉන්නවා. ඉතින් නෑ බේරෙන්න උත්සාහ කළත් ඇයවත් මරලා දානවා. ඔන්න ඊට පස්සේ අසුකාගේ හතේ එලාම් එක වැදිලා ඇය හැරෙනවා. ඉස්කෝලේ යන ලෑස්ති වෙලා පහලට එන අසුකාගේ අම්මට ඇය කියනවා අමුතු හීනයක් දැක්ක නිසා කලින් නැහැරුණා. අද උදේ කෑම කන්න ඕනේ නෑ කියලා කියනවා. අම්මා හීන ගැන ඇහුවහම ඇය කියන්නේ ඒ හීන ගැන ඇයට කතා කරන්න ඕනේ නෑ කියලා. අසුකා දකිනවා අම්මා කලින් දවසේ යාට අරන් යන්න දුන්න කෑමම පැක් කරනවා වගේම යාළුවටත් දෙන්න කියලා කියනවා. ඉතින් ඊයේ වගේමයි කියලා ඇයට හිතෙනවා. ඊයේ ඉස්කෝලේ යන අතරේදී වුණ දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්න ගන්නවා. පන්තියට අසුභ ගියහම ඒ විදිහටම හොරකමත් වෙලා ෂූටව හු වෙනවා. එතකොටම ෂූටා ළඟට තකෂිරෝ ඇවිත් අහනවා සිරුර හොයන්න ඕනි කියලා කිව්වේ මොකද්ද කියලා. ඔහු එක්කගෙන එළියට යනකොට රුමිකා හා රීත ඒ පස්සෙන්ම යන අතර අසුකත් ගෙහින් බලනවා. ෂූට කට්ටියට කියනවා කැඩිලා ගිය සිරුරේ කොටස් එකතු කරන්න තියෙන්නේ. තාම ඒ ගැන මං විස්තර හොයනවා කියනවා. ඉතින් ඔහු තව කියනවා රෑ 12ට මේක වෙන්නේ. රතු පුද්ගලයෙකුනොත් මැසේජ් එකක් එනවා කියලා කියනවා. එකම දවස ආයි ආපු නිසා තකෂිරෝ එහෙම වෙන්නේ ඇයි කියලා අහනවා. ශරීර කොටස් සියල්ලම හොයාගන්නකම් හෙට කියලා දවසක් නැහැ කියලා ෂූට කියනවා. මේ ගැන කතා කරනකොට එතනට ගුරුවරයෙක් ඇවිත් ඒ කතාව ඇහිලා ඉක්මනටම එතනින් යනවා. ඒ ආපු පුද්ගලයා කවුද කියලා
වෙලා අනිත් අය දන්නේ නැති වුණාට පිටිපස්සට වෙලා හිටපු අසුකා ඔහු පුස්තකාලාධිපති කියලා කිව්වහම හැමෝම ඇය දිහා හැරිලා බලනවා. මොකද අසුකා කියන්නේ තනියම ඉන්න කොම්මෙච්ච ළමෙක්. කවුරුත් එයත් එක්ක කතා කරන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක් මෙයාලත් එක්ක කතා කරන නිසා පුදුම වෙනවා. කලින් දවසේ දේවල් වෙන නිසා රුමිකට හොයාගන්න පුළුවන් වෙනවා ඇයිගේ බොයෆ්‍රෙන්ඩ් වෙන කෙල්ලෙක් එක්ක මැසේජ් කරනවා කියලා. එදා රෑ 12ට කට්ටියම ආයිත් එකතු වෙනවා. හිස්සුණු මිනි පෙට්ටියේ සිරුරු කොටස් එකතු කරලා දාන්න ඕනේ කියලා එයාලා කතා වෙනවා. අසුෂිට නම් මේ වැඩේට එන්න බෑ කියනවා වගේම අනිත් කට්ටිය වෙන් වෙලා සිරුරු කොටස් හොයන්න යනවා. ඉතින් අසුකා මෙතනදී තනියම තමයි ඉන්නේ. ඇයි කලුවරේම එක කාමරයකට ගිහින් සිරුරු කොටස් හොයනකොට ලයිට් එක පත්තු වෙනවා. ඉතින් අසුකා බය වේ කියලා හිතලා තකශිරෝ ඉක්මනටම ගිහින් ඇයිගේ කට වහලා කලුවරේ සිරුරු කෑලි හොයන්න බැරි නිසා ලයිට් එක දැම්මේ කියලා කියනවා. අසුකා කියනවා මේ කාමරේ ස්ටෝර් රූම් එකක් තියෙනවා. එයා ඒක පරීක්ෂා කරලා බැලුවේ නැහැ කියලා. ඉතින් දෙන්නම ඒක ඇතුළට යනවා. ඒකේ ලයිට් එක වැඩ කරන්නේ නැති නිසා දෙන්නම කලුවරේ ශරීර කොටස් හොයනකොට අසුකා දකිනවා තකශිරෝගේ පිටිපස්සේ තියෙන මාළු ටැංකිය ඇතුලේ අතක කොටසක් තියෙනවා. ඒ එක්කම මෙයාලට තේරුම් යනවා අර අවතාරයේ එයාලා ඉන්න පැත්තට එනවා. ඉතින් ඉක්මනටම අතත් අරගෙන ස්ටෝර් රූම් එකෙන් එළියට එනකොට ලොකු කාමරේ ඇතුළට රතු අවතාරය ඇවිත් ඉන්නවා. ඉතින් තකශිරෝ අතේ කොටස අසුකට දීලා කියනවා මේක මිනි පෙට්ටිය දාන්න මම අවතාරය ගැන බලාගන්නම් කියලා. කොහොම හරි තකශිරෝ අවතාරය එක්ක සටන් කරනකොට අසුකව දකිනවා. අසුක ළඟට එන්න හදනකොට තකශිරෝ අවතාරයව නවත්තනවා. ඉතින් තකශිරෝට එතනදීම මැරෙන්න සිද්ධ වෙනවා. ඒ අතර අසුක මෙතනින් පැනලා දුවනවා. ෂූට අවතාරය එනවා කියලා දැනගෙන කබඩ් එකක් ඇතුලේ හැංගිලා ඉන්නවා. චූටවත් අවතාරය හොයාගෙන කබඩ් එකෙන් පහළට තල්ලු කරලා දානවා. ඉතින් කබඩ් එක ඇරිලා එළියට වැටෙන ෂූටව රතු අවතාරය ඇවිත් මරලා දානවා. මේ සත්‍යය හැින රීහා රුමිකෝ දකිනවා අසුක දුවගෙන එනකොට ඒ පිටිපස්සෙන් රතු අවතාරය දෙනවා. ඉතින් අසුකවත් ඇතුළට අරගෙන දොර වහලා දාන අතර කට්ටියම අත දිහා බලාගෙන ඉන්නකොට දොර ළඟට යන රුමිකෝව අවතාරය ඇදලා ගන්නවා. ඉතින් ඇයව බේරගන්න අසුක ගියහම ඇයවත් ඇදලා ගන්න අතර ඒ දෙන්නව එතනම මරලා ලේබලක් වෙනවා. රියාර අත අරගෙන මිනි පෙට්ටියෙන් ගිහින් තියනකොට එයාගේ පස්සෙන් අර අවතාරය ඇවිත් ඇයවත් මරලා දානවා. ආයි අසුකා උදේ 7 එලාම් එකට අවදි වෙනවා පෙන්නනවා. ඊට පස්සේ එදා උදේ ඉස්කෝලේ යනකොට අර පූසවත් බේර ගන්න ඕනේ නිසා අසුකා යකඩ වැටෙන් පූසව අරගන්න හදනකොට තකශිරෝ ඇවිත් ඒ පූසව බේර ගන්නවා. රීහා රුමිකෝ එතනට ඇවිත් අසුකා එක්ක ඒ ගෑනු ළමයිත් එන්න හොඳින් කතා කරන්න ගන්නවා. රී විතරක් අන්තිමට ඉතුරු වෙලා මිනි බෙට්ටියට අත දැම්මා කියලා කියනවා. ඉතින් කට්ටියටම ලොකු වීරකමක් කරා කියලා දැනුන නිසා ඒ සතුට හතර දෙනාම සමරනවා. කට්ටියම පන්තියට ගිහින් ෂූටව හොරකමට අහුවෙන්න කලින් ඔහුගේ ඩෙස් එකේ සල්ලි තියන අයව නවත්තනවා. ඊට පස්සේ ගෑනු ළමයි 3 දෙනා හොඳ යාළුවෝ වෙනවා. එකට 3 දෙනා ගිහින් කෑමත් කන්න ගන්නවා. දැන් ඉතින් අසුකට තනියම කෑම කන්න ඕන වෙන්නේ නැහැ. ඔන්න එදා රෑ 12ට ආයි කට්ටියම සිරුරු කොටස් හොයන්න එකතු වෙනවා. මේ සැරේ ගෑනු ළමයි 3 දෙනා රතු අවතාරයෙන් බේරිලා පූල් එකේ ඇතුළට වෙලා හැංගිලා ඉන්නවා. එතනට එන රතු අවතාරයට මෙයාලා පූල් එකේ ඉන්නවා කියලා හොයාගන්න බැරුව එතනින් යනවා. වතුරේ හුස්ම හිර කරන් හිටපු කට්ටිය බේරුණ නිසා සතුටු වෙනවා. ඊට පස්සේ රී බොරුවට හැසිරෙනවා රතු අවතාරයේ ඇවිත් වතුර යටට ඇතුළ ගන්නවා වගේ. ඒකට අසුකහා රුමිකොබය වෙනවා. දෙන්න කතා කරමින් ඉන්නකොට ඇත්තටම රුමිකහා රීව වතුර යටට අවතාරයේ ඇතුළ ගන්නවා. වතුර ටික ලේපාට වෙනවා දකින අසුකා පූල් එකෙන් එළියට යන්න හදනවා. ඒත් අසුකවත් වතුර යටට ඇදලා ගන්නවා වගේම වතුර යට බොනික්කා ඉන්නවා අසුකා දකිනවා. ඊට පස්සේ වෙනද වගේම ආයි දවස රිපීට් වෙනවා. ඉතින් එයාලා අසුෂි නැතුව අනිත් 5 දෙනාම අවුරුදු 30කට කලින් මේ ඉස්කෝලේ වුණ මිනි මැරුම් නඩුවක් ගැන පුස්තකාලයට ගිහින් විස්තර හොයන්න ගන්නවා. ඉතින් මේ විස්තරවලට අනුව සිරුරේ අනිත් කොටස් තිබුණොත් කවදාවත් හිස හොයාගෙන නැහැ කියලා එයාලා ළඟ තියෙන ලිපි වලින් සඳහන් වෙනවා. ඒ විස්තරවලට අනුව ඔනෙමා කියන අවුරුදු 8ක ගෑනු ළමෙක් වෙනවා. ඉතින් මේ විස්තර ඇති පත්‍රිකාව අතේ තියන් ඉන්න අසුක දකිනවා පත්‍රිකාවේ ඇති ගෑනු ළමයාගේ පින්තූරය විකෘති වෙලා යනවා. ඉතින් බය වෙලා පත්‍රිකාව අතාරිනවා වගේම තකශිරෝ අසුකව වැටෙන්න ගිහින් අල්ලගන්නවා. තකශිරෝ අසුකගේ මුල් නම කියලා කතා කරනවා. ෂූටට ඇහිලා එහෙම කතා කළේ ඇයි කියලා අහනවා. ඉතින් තකශිරෝ අසුකව පොඩි කාලේ ඉඳලාම අඳුරනවා කියලා කිව්වහම රුමිකොට ඒ ගැන කුතුහ
කුතුහලයක් ඇති වෙලා ඒ ගැන අහනවා. තකෂිරෝ පොඩි කාලේ දෙයක් ගැන කියන්න හදනකොට අසුකෝ ඌගේ කට වහනවා. ඉතින් රී මේක දැකලා අහක බලා ගන්නවා. මොකද රීටත් තකෂිරෝ ගැන ප්‍රශ්නයක් තියෙන නිසා. පුස්තකාලාධිපතිය ඇවිත් මවුන්ට නිහඬ වෙන්න කියලා කියනවා. ෂූටා ඉස්කෝලේ මැප් එක ඇඳගෙන ඇවිත් ශරීරයේ කොටස් හොයන වැඩේ පහසු කරන්න උත්සාහ කරනවා. හැම ශරීර කොටසක්ම ඉස්කෝලේ තියෙනවා නම් කට්ටියම කණ්ඩායමක් විදිහට කාර්යක්ෂම වැඩ කරන්න ඕනි කියලා කියනවා. ඒ වගේම එයාලා හොයාගත්ත ශරීර කොටස් කොතනින්ද හොයාගත්තේ කියලා මේ මැප් එකේ මාක් කරන්න ඕනේ. ඉතින් මේ නිසා එයාලට වැඩේ ලේසි වෙනවා. ආයි ඒ තැන පරීක්ෂා කරන්න ඕනේ වෙන්නේ නැති නිසා. ඔන්න ඒ තරම මෙයාලා මුළු ඉස්කෝලේටම ඇහෙන්න සින්දු ප්ලේ කරනවා. ඉතින් එයාලා හිතනවා මෙහෙම කරොත් රතු අවතාරයේට එයාලගේ සත්‍ය ඇහෙන එක අඩුවෙයි කියලා. ඒ විතරක් නෙමෙයි එක හෝල් එකක ලයිට් ඔන් කරලා රතු අවතාරයේ රවට්ටන වැඩක් කරනවා. එතකොට ආලෝකයේ දිහාවට අවතාරයේ ඇදී එනකොට අනිත් අයට ශරීර කොටස් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ලයිට් එක දාපු හෝල් එක ඇතුලේ අගශිරෝ නැවතිලා අවතාරය එනකම් බලාගෙන ඉන්නවා. මේ අතරේදී පෙන්දනවා අසුජිත නම් මෙලෝ ගානක් නැතුව ගොඩ නැගිල්ලක් උඩට වෙලා ඉන්නවා. අනිත් අය අරහේ ශරීර කොටස් හොයන අතරේදී කොහොම හරි මේ විදිහට එයාලට ශරීර කොටස් කිහිපයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වාර මැප් එකේ මාක් කරලා එයාලගේ වීරක්‍රියාව ගැන කට්ටිය සතුටු වෙනවා. ඊළඟ දවසේත් මේ විදිහට සිරුරු කොටස් හොයන්න යනවා. ඒ අතරේදී රතු අවතාරයට අහුවෙලා කට්ටිය මැරෙනවත් එක්ක රතු අවතාරයේ රීව ඇදගෙන ඇවිත් ශරීර කොටස් වෙන් කරලා රාක්කවලටත් දානවා. ඒ වගේම තකශිරෝගේ ෆෑන් එකකට අහු කරලා මරණ දානවා. මෙයාලා නිතරම සංනිවේදනය කරන්න වෝකි ටෝකිය පාවිච්චි කරනවා. ඉතින් අසුෂිතත් එකක් තේලා තියෙනවා. ඒත් එයා ඉතින් කරන්නේ කට්ටිය කියන දේවල් අහගින්න එක විතරයි. කොහොමාරි කට්ටියටම තවත් සිරුරු කොටස් එකතු කරලා මැප් එක මාක් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අසුවගේ අම්මා ඇගේ යාළුවන්ට කියලා අදලා දෙන කෑම එක කට්ටියම බෙදාගෙන කන්න අමතක කරන්නේත් නැහැ. හැමෝම දැන් හොඳ යාළුවා වෙලා ඉන්නවා. ඔන්න ඉතින් hina වෙවි ඉන්න වෙලාවක පුස්තකාලාධිපති එයාලා ඉන්න තැනට ඇවිත් මොනවද කරන්න කියලා එබිල හනවා. ඉතින් කලින් වගේම ඔවුන්ට නිහඬ වෙන්න කියලාත් කියනවා. ඔහු එතනින් යන්න හදනකොට මොනවද කරන්න කියලා නැවත ඇහුවහම රුමිකෝ කියනවා පොඩි සර්ච් එකක් කරනවා කියලා. මේ දේවල් පුස්තකාලාධිපතිට කිව්වට කමක් නැහැ. ඔහුට මේ දේවල් මතක නැති වෙනවා කියලා රුමිකෝ අනිත් අයට කියනවා. ඉතින් පුස්තකාලාධිපති බලන් හිටපු විදිහට අසුබට ටිකක් සැක හිතෙනවා. අකශිරෝට මතක් වෙනවා එයාලත් එක්ක අසුෂි හිටියේ නැහැ කියලා. ඉතින් වෝකි ටෝකියකින් කතා කරනකොට එයාලා කියන දේ අහන් ඉන්න අසුෂිට අකශිරෝ උදව් ඉල්ලනවා හෙනවා. ඉතින් තකශිරෝ ඔහුගේ අතේ සිරුරු කොටසක් තියාගෙන අමාරුවෙන් බිම වැටිලා ඉන්නවා. එයා ළඟට අසුෂි ඇවිත් අර සිරුරු කොටසත් අරගෙන පැනලා දුවනවා. අසුෂිට යන්න දෙන්න ඕනේ නිසා රතු අවතාරයට මුහුණ දෙනවා. අසුෂි කිහින් කකුල මිනි පෙට්ටියේ තැම්පත් කරනවා. දැන් හිස ඇරෙන්න අනිත් කොටස් ටික තියනවා පෙන්නනවා. ඔන්න ඉතින් දැන් අසුෂිත් කට්ටියත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් හය දෙනාම මුහුදු වෙරළට යනවා විනෝද වෙන්න. මුහුදු වෙරළේ පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න අසුකා තකශිරෝට කියනවා එයාව ළමයින් ගණන් නොගෙන ඉන්න හේතුව. ඇයි පිහිනීමට දක්ෂ කෙනෙක් වෙනවා. ඇයට පිහිනුම් තරගයක් තිබිලා හෙම්බිරිසාවක් නිසා ඇයට තරගය මගහැරලා තියෙනවා. ඊට පස්සේ හැමෝම කියන්න අරගෙන තරගයෙන් අයින් වෙන්න ඕනේ නිසා බොරු කියනවා කියලා. තනීප වෙලා ඉස්කෝලේට යනකොට හැමෝම ඇයත් එක්ක කතා කරන එක නතර කරලා. ඉතින් මේක අහන් හිටපු තක්ෂිරෝ සමාව ඉල්ලනවා. ඔහුත් මෙච්චර කල් ඇයත් එක්ක කතා නොකර හිටපු නිසා කවුරුත් නැතුව ගොඩක් අමාරුවෙන් ඉන්නේ නැති කියලා. කට්ටිය කතා වෙනවා එයාලා මේ විදිහට රැයට හම්බුනේ නැත්තම් කවදාවත් මේ විදිහට එකට වාඩි වෙලා ඉන්න හම්බ වෙන්නේ නැහැ කියලා. කාටවත් හිතා ගන්න බෑ ඇයි මේ හය දෙනාවම මේකට තෝරගත්තේ කියලා. ඊට පස්සේ දවසක කට්ටියම යනවා කතාව පටන් ගත්තී පෙන්නපු ගෑනු ළමයා මිය කිය කැලෑවි තිබ්බ ගෙදර හොයාගෙන. දැන් කට්ටියටම හිස ගැන හොඩුවාවක් හොයාගන්න ඕනේ නිසා ඒගේ ඇතුළටම ගිහින් පරීක්ෂා කරන්න ගන්නවා. අඳුර වැටිලා ගිහින් තියෙන මේ ගේ ඇතුලේ හරිම අමුතුම භයානක පෙනුමක් තියෙන්නේ. මෙයාලා දකිනවා අර ගෑනු ළමයා ඇඳපු චිත්‍ර වගේම ගෙදර ෆ්‍රේම් කරලා තියෙන පින්තූර බලපවා මේ පොඩි ළමයා ඉන්නේ බොනික්කව වඩාගෙන. මේ එමලි කියන බොනික්කා ඇයගේ මිතුරියක් වුණ නිසා මේ බොනික්කට විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා කියලා කට්ටියටම තේරුම් යනවා. ඉතින් තකශිරෝ ලී වලින් වට කරලා තියෙන එකක් කලවලා බලනකොට දකිනවා බිත්තියේ ලොකු සිදුරක් ඇතුලේ එමලි කියන බොනික්කා ඉන්නවා. ඒ වගේම එමලි ගෑන්ගේ එදා ඒ පොඩි ළමයාගේ ලේ විසුණු පාරවල් පවා තියෙනවා. එක පාරටම දොර වැහෙනවා ඇහිලා ඒ පැත්ත බලනකොට එමලි අතුරුදහන් වෙලා කියලා කට්ටිය දකිනවා. ඉතින් මේකට බය වෙලා හැමෝම එළියට දුවනවා.
රෑ කට්ටියම හැමතැනම ඔළුව හොයන්න ගන්නවා. මෙයාලා ඉන්න තැනට රතු අවතාරේ එනවා හෙමනැල්ලකින් දකිනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හෙමනැල්ල එමලි කියන බෝනික්කාගේ ස්වරූපය අරගෙන ලොකු වෙනවා කියලා දකිනවා. එයාලා ඉන්න හෝල් එක අලුත් වැඩියා කටයුතු කරන නිසා පලංචි වගයක් හැමතැනම තියෙනවා. ඉතින් ඒවා බිම වැටෙන අතරේදී රුමිකෝගේ ඇඟට වැටිලා එයා මැරෙනවා. ඒ වගේම වීදුරු වගයක් අසුෂිගේ ඇඟට පෙරරිලා ඇඟ දෙකට කැඩිලා යනවා. ඉතුරු කට්ටිය මෙතනින් පැනලා යන අතර ෂූටාගේ ඇඟටද රාක්කයක් පෙරරිලා මැරෙනවා. තකෂිරෝ අසුකහාරි පන්ති කාමරයක් ඇතුළට ගිහින් ගිනි පන්දම් වගයක් පත්තු කරගෙන එමලිට ගහන්න බලන් ඉන්නවා. ඒත් අන්තිමටම තකෂිරෝව මේ අවතාරය අල්ලගන්නවා. මේ ලොකු අවතාර බෝනික්කාගේ කට ඇතුළට ඔහු ගිනි පෙල්ල දානකොට ඔහුව විසිකරපු පාරට උලක ගිහින් වැදිලා මැරෙනවා. දැන් ඉතින් රීහා අසුකා විතරයි ඉතුරු වෙන්නේ. රී බයේ දුවලා ගිහින් ඩෙස් වගයක් අල්ලගෙන ඉන්නකොට එමලි ගිහින් ඇයව අල්ලගෙන කනවා අසුකා දකිනවා. හොඳටම බය වෙන අසුකා එතනින් දුවන් ගිහින් බැල්කනිය තියෙන කණුවක නගිනවා. ඉතින් එක පාරටම රතු අවතාරය ඒ කණුව කඩලා දානකොට අසුකා උඩ ඉඳලා වැටිලා මැරෙනවා. ඒ එක්කම හතේ එලාම් එකට අසුකා අවදි වෙනවා. උණතේ ටිකක් තරුණුවට ගිය නිසා වෙනත වගේ පූසව බේරගන්න යකඩ වැට ළඟට ගියාම එතන පූසා නැහැ කියලා තකෂිරෝ හා අසුකා දකිනවා. ඒ සමගම පාරේ එහා පැත්තේ බස් එකට පූසව යට වෙනවා. දවසේ දේවල් කලින් සිද්ධ වෙලා කියලා පේනවා. ඉතින් පන්තියට ආවහම කට්ටියම දැනගන්නේ පන්ති නාමලේඛනේ රී කෙනම නැහැ කියලා. ඉතින් රීව අතුරුදහන් වෙලා තියෙනවා. රී කියලා කෙනෙක් පන්ති නායිකාව විදියට හිටියේ නැහැ කියලා වගේම එහෙම ළමයෙක් ගැන අහුවහම කවුරුත් අන්නේ නැහැ කියලා කියනවා. කට්ටියටම හිතා ගන්න බැරි වෙනවා රීට මොකද උනේ කියලා. ඉස්කෝලේ ආපු නැති අසුෂි දුවගෙන එනවා රී නැති වෙලා නිසා. ඉතින් කට්ටිය කතා වෙනකොට අසුකා කියනවා එමලි රීව කෑව කියලා. එතකොට ෂූටා කියනවා ඒ කියන්නේ අවතාරයේ කෙනෙක්ව කෑවොත් එයා අතුරුදහන් වෙලා යන එකද කියලා. දැන් කට්ටියටම හිතා ගන්න බැරි වෙනවා මොනව කරන්නද කියලා. මොකද රෑ ඉන්නේ එක නතර වෙන්නේත් නැහැ. මෙයාලට ඒකට මූණ දෙන්න වෙනවා. හැමෝම දැන් බයෙන් ඉන්නේ රීව කෑව වගේ එයාලවත් කාලා හැමෝම අතුරුදහන් වෙලා යයි කියලා. අසුකාට මතක් වෙනවා වලක්කාර මිනිහිටපු පුස්තකාලාධිපතිව හම්බ වෙලා අහන්න සිරුරේ කොටස හොයා යන එක ගැන දන්නවද කියලා. පුස්තකාලාධිපති අහනවා එයාගෙන් අහන්නේ ඒ කියලා. ඉතින් කට්ටියම පරේක්ෂණ වැඩ කරන හැම වෙලාවකම ඔහු ඒ අසල ගැවිසමින් හිටියා කියලා කියනවා. ඉතින් පුස්තකාලාධිපතිට තවත් එයාලා ගැන පැහැදිලි කරන්න ඕන නිසා අර තදහුලකක් ඇවිත් වැටෙන්න යන මල් පෝච්චිය අසුකා අල්ලගෙන කියනවා මේක වැටෙන්න යනවා කියලා කලින් ඉඳලම දැනගෙන හිටියා කියලා. ඊට පස්සේ ਉਹ පොතක් පෙන්නලා කියනවා මටත් හොඳ යාළුවෝ හිටියා. මම එයාලත් එක්ක සතුටින් කාලය ගත කළා. මේ සෙල්ලම ඉවරුණාම යාළුව ටික අමතක වෙලා යනවා. කවුරුවත් අඳුරන්නේ නැති විදියට ඉන්නේ කියලා කියනවා. ඉතින් මේක අහලා අසුකට ගොඩක් දුක හිතෙනවා. අසුකා තනියම මේ ගැන කල්පනා කරමින් බැල්කනිය ළඟට වෙලා ඉන්නකොට තකෂිරෝ එතනට ඇවිත් ගෙදර යන්නේ නැත්ද කියලා අහනවා. අසුකා කියනවා අත ගොඩක් පයයි. අපි හැමෝම අතුරුදහන් වෙලා යයිද කියලා. උත්සාහ කරන්නත් කලින් ඔච්චර ඍණාත්මකව හිතන්න එපා කියලා තකෂිරෝ කියනවා. තකෂිරෝ කියනවා තකෂිරෝ අසුකව ආරක්ෂා කරන්නම් කියලා පොරොන්දු වෙනවා. ශරීරයේ සෙවීම අවසන් වුණාම හොඳ දවසක් එනවා කියලා හිත හදා ගන්නවා. ඒත් අසුකා දන්නවා එහෙම දවසක් එන්නේ නැහැ කියලා. ඒ නිසා ඇය අනිත් පැත්ත හැරිලා කියනවා එහෙම දවසක් ආවොත් මම ආයේ අතුරුදහන් වෙලා ඉඳි. ඔයාටත් මාව අමතක වෙයි කියලා. ඊට පස්සේ තකෂිරෝ ඇවිත් ඇයව බදාගෙන කියනවා ඔයා අතුරුදහන් වෙලා ගියොත් මම ඔයාව හොයාගන්නවා. තකෂිරෝ ඒ පොරොන්දුව විදිහට එයා ළඟ තිබුණු බාලදක්ෂ බැච් එකක් දීලා ඔයාව මම හොයාගන්නවා කියලා ඇයව සිප ගන්නවා. ඊට පස්සේ එදාරෑ කට්ටියම එකතු වුණාම අසුකා කියනවා එමලිගේ ඇතුලේ හිස තියෙනවද දන්නේ නැහැ කියලා. එදා එයා පූල් එකේදී ඉන්නකොට එමලි බෝනික්කාගේ හිස මුලින්ම වතුර යටට ගිලුණා කියලා කියනවා. ඉතින් ලොකු බරක් තියෙනවා නම් තමයි ඒ විදිහට වතුර යටට ගිලෙන්නේ කියලා අනුමාන කරනවා. කට්ටිය ඊට පස්සේ එමලි කියන බෝනික්කා බල්ල ගන්න උගුලක් කටවනවා. තකෂිරෝ කියනවා එයාට දැන් තේරෙනවා ඇයි අපි හය දෙනාවම අවතාරය තෝරගත්තේ කියලා. මොකද මේ හය දෙනාම නිතරම තනියම හිටපු අය. අසුකි තනියම හිටියා, ෂූටත් හැමෝගෙම්ම හිරිහැරයට ලක්ුණා, රීත්‍යාගේ යාළුවා ටිකගෙන් කොන් වෙලා හිටියා, රුමිකමත් බොයිෆ්‍රෙන්ඩ් ගණන් ගත්තේ නැහැ. ඒ වගේම මමත් තනි වෙලා හිටියා කියලා කියනවා. මේ නිසා කට්ටියම එකතු වෙලා මේක දිනන්න ඕනි කියලා කියනවා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා එමලි අවතාරය එයාලා ඉන්න පැත්තට එනවා. කට්ටියම උගුලට අහු කරන්න
බලාගෙන ඉන්නවා. ඒත් ඒ අවතාරයේ නොහිතපු තැනකින් මතුවලා එවේ රුමිකෝගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. හැමෝම උත්සාහ කරනවා ඇයව බේර ගන්න. ෂූට කොහොම හරි බොනික්කගේ අතට පහර දීලා ඇයව බේරගත්තත් මේ අවතාරයේ ෂූටව මරලා දානවා. ඔන්න ඊට පස්සේ කට්ටියගෙම පස්සෙන් මේ අවතාරයේ පන්නන්න ගන්නකොට එයාලාටම පුබුලට හු වෙනවා. කට්ටියම අවතාරය මේසයකින් තල්ලු කරලා කට්ටියම අවතාරය මේසයකින් කණුවකට තද කරලා ඒ කණුව වටේ දම්වැල් යවමින් හිර කරන්න ලොකු උත්සාහයක් දරනවා. අසුබ දම්වැල් අල්ලගෙන වටේ යනකොට බිම ඇදගෙන වැටෙන නිසා තපශිරෝ දිගටම දම්වැල් යවලා එම දිව තද කරනවා. ඊට පස්සේ තියෙන්නේ කොකු දෙකකින් දම්වැල් එකතු කරලා තද කරන්න. පිරිමි ළමයි දෙන්න ඒ වැඩේ කරනකොට අසුකව එමලිය අල්ල ගන්නවා. ඊට පස්සේ ඇයව බේර ගන්න රුමිකෝ ලීරණ උපකරණයක් අරගෙන ගිහින් ඒ අවතාරයේගේ අත කපලා ඇයව බේර ගන්නවා. ඒත් අන්තිමට රුමිකෝගේ ඇඟ මේ අවතාරය පසාරු කරලා දානවා. කොහොම හරි තද වෙලා ඉන්න අවතාරය එතන තියෙන කරන්ට් වයයකට පහර දෙනවා. ඊට පස්සේ එතන තියෙන ස්විච් එක වැඩ කරන්නේ නැති නිසා අර අවතාරය එමලි බේරෙන්න හදනවා. අසුක ඉක්මනටම ගිහින් කරන්ට් වයයක එකතු කළාම ස්විච් එක වැඩ කරන්න ගන්නවා. ඒත් ඉතින් අසුෂිව අර අවතාරය මරලා දානවා. මේකට තරහ යන තකශිරෝ ලීරණ උපකරණයකින් එමලිගේ හිසට පහරක් දෙනවා. එතකොටම අර පොඩි ළමයාගේ හිසක් බොනික්කගේ ඔළුවේ ඉඳලා වැටෙනවා. එයාලට ඕනේ දේ හොයාගත්ත නිසා ඉක්මනටම මිනි පෙට්ටිය ළඟට යනවා. ඒත් අවතාරය මෙයාලගේ පස්සෙන් එන්න ගන්නවා. තකශිරෝ අර පොඩි ළමයාගේ ඔළුව අසුකට දීලා ඌත් එක්ක සටන් කරන්න ගන්නවා. කොහොම හරි අන්තිමට තකශිරෝ අසුකගේ නම කියලා ඇයගේ අත අල්ලගෙන කියනවා ආයි අපි හමු වෙමු කියලා. එතකොටම අවතාරය ඌව අල්ලගෙන මරලා දානවා. ඔන්න දැන් අසුක විතරයි ඉතුරු වෙලා ඉන්නේ. අසුකට අවතාරය පහර දුන්නාම තකශිරෝ දෙන්න බැච් එක බිම වැටෙනවා. ඉතින් දැන් ඒක අරගෙන අවතාරයට පලංචි බටයකින් හොඳටම පහර දෙන්න ගන්නවා යාළුවෝ ටික මරපු එක නිසා. ඊට පස්සේ ඇයි කියනවා මම ඔයාට දිනන්න දෙන්නේ නැහැ. මම ආයි හෙට එන්න තීරණය කරනවා. ඒත් මගේ යාළුවන්ව අරන් යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා පහර දෙන්න ගන්නවා. එතකොටම උඩ තිබුණු කුරුසයේ ඇවි එමලිගේ අඟ පසාරු කරගෙන යනවා. අසුක හිස කොටස මිනි පෙට්ටියෙන් තියලා ඔයා තව දුරටත් තනි නෑ කියලා පෙට්ටිය වහනවා. දැන් ඔයාව හොයාගන්න පුළුවන් කියලා මිනි පෙට්ටිය උඩ එහෙම්මම ඔළුව තියනවා. ඔන්න ඊට පස්සේ වෙනද වගේම හතේ එලාම් එකට අසුකවති වෙනවා. මෙතනම් ඉතින් අලුත් දවසක තමයි අසුකවති වෙන්නේ. ඇකේසියා එකඩමි දේවස්ථානයේ අලුත් වැඩියා අතරතුරදී මිනි සිස් කබලක් හොයාගත්තා කියලා නිවුස් වල යනවා. අසුකට හෙනවා. ඉස්කෝලේ යන දැස්තිලා ඉන්න අසුකට අම්ම කෑම දෙනවා යාළුවත් එක්ක බෙදා ගන්න කියලා. ඔන්න ඉස්කෝලේට ගියාම අසුකට රාක්කිය ළඟදී තකශිරෝව දකින්න ලැබෙනවා. අර පුස්තකාලාධිපති කිව්වා වගේම එක්කෙනෙක්ටවත් යාළුවෝ 6 දෙනාව අඳුර ගන්න බැරි වෙනවා. ඔන්න අසුෂිත ඉස්කෝලේ එනවා පෙන්නනවා. පාසලේ උත්සව කමිටු සාමාජිකයන් කවුරුත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නැති නිසා පෙට්ටියෙන් කොළ තෝරගෙන ඒකේ කාටද සහභාගී වෙන්න තියෙන්නේ කියලා සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න අර 6 දෙනාටම තමයි උත්සව කමිටුවේ සමාජිකයන් විදියට යන්න වෙන්නේ. ඉතින් මෙයාලට දේවස්ථානයට තමයි ඉස්කෝලෙන් පස්සේ එන්න කියලා තියෙන්නේ. ඔන්න කට්ටියම දේවස්ථානයේ පැත්තට යනවා. ඒත් කාටවත් එයාල හොඳම යාළුවෝ වෙලා හිටියා කියලා මතක නැහැ. අසුක එයාගේ සාක්කුවෙන් ලේන්සුව ගන්නකොට තකශිරෝගේ බැච් එක වැටිලා ඔහු ඒක ඇහිඳ ගන්නවා. එක පාරටම ඔහු ඇයගේ මුල් නමින් කතා කරලා ඇය ළඟට ගිහින් කියනවා මම ඔයාට කිව්වනේ මම ඔයාව හොයාගන්නවා කියලා බැච් එක අතේ තියෙනවා. ඉතින් ඒකට අසුකට ගොඩක් සතුටු හිතෙනවා. මෙන්න මේ විදිහට මේ කතාවත් අවසන් වෙනවා. තවත් ලස්සන කතාවකින් අපි ආයේ හමු වෙමු.